විමල් වීරවංශ කියන චරිතය අද වෙනකොට දේශපාලනයේ ඉතාමත් නිහඬ චරිතයක් බවට පත් වෙලා. නමුත් මීට වසර ගණනාවකට කලින් විමල් වීරවංශ කියන්නේ ජනාධිපති වරණවලදී මහමැති වරණවලදී ජනතාව අතර ඉතාමත් ප්‍රසිද්ධිය ලබා ගන්නා දේශපාලන චරිතයක්. ඇත්තටම විමල් වීරවංශට මොකද වුනේ? විමල් වීරවංශ මුලින්ම ජනතා විමුක්ති පෙරමුණ තමයි නියෝජනය කළේ. ඔහු ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානම කතිකය. කොහොම හරි ජනතා විමුක්ති පෙරමුණේ විමල් වීරවංශ සහෝදරයව ඉවත් කරනවා. මේ ඉවත් කිරීමත් එක්කම ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 20 ගානක ඉඳලා 3 දෙනෙක් වෙනකන් පාර්ලිමේන්තුවේ අඩු වෙනවා. ඉතින් ඒත් එක්කම විමල් වීරවංශ ප්‍රබල රාජපක්ෂ කඳවුර සමග එකතු වෙනවා. ඔබට මතකනේ විමල් වීරවංශ උපවාස එහෙම කළා. මහින්ද රාජපක්ෂ මහත්තයා ගිහින් වතුර පොවලා තමයි යන්තම් උපවාසය ඉවර කරගත්තේ. ඉතින් මේ විමල් වීරවංශට තියෙන විශේෂම දක්ෂතාවය තමයි රටේ ජනතාවගේ හදවතට දැනෙන්න කතා කරන්න පුළුවන් වීම. ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න විමල් වීරවංශ මහතා ජනතා විමුක්ති පෙරමුණට යන එන මන් නැති කරමින් රාජපක්ෂ කඳවුර බලවත් කරනවා. ඉතින් ඒත් එක්කම ඔහුට රාජපක්ෂ කඳවුරෙන් ඇමති දූර කිහිපයක්ද ලැබෙනවා. දැන් අන්තිමට මේ රාජපක්ෂ කඳවුරෙන්ද අයින් වෙලා හුදකලාව සිටිනවා. නමුත් එදා විමල් වීරවංශ ජනතා විමුක්ති පෙරමුණේ ඉවත් නොවුණා නම් බොහෝ විට ජාතික ජනබලවේගයේ ජයග්‍රහණයත් එක්ක අගමැති ධූරය පවා විමල් වීරවංශ සහෝදරයාට හිමි වෙන්න ඉඩ තිබුණා. ඒ වගේම විමල් වීරවංශ එදා ඉවත් නොවුණා නම් මෙවර ලබාගත් මේ ජයග්‍රහණය මීට පෙර අනිවාර්යෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ලබා ගැනීමට වඩාත් ඉඩ කඩ තිබ්බා.